ගොක්කොලේ දැනගන්න ඕන ගොක්කොලේටත් පොල්ලත් වුණා මේකයි වෙන්න කියන. මේ ඥානසාර මහානායක ආන්දුවන්ට කරන මේ විශාල වින්නයි මුළු සංඝ සමාජයටම ඉදිරිපත් වෙන නැගිටින්න මූණ දෙන හොඳ අවස්ථාවක් මේ ආණ්ඩුව හෝ එක්කව වෙලා හැදුවා. ඒක නිසා විදේශිකයන් සන්තෝෂ කරන්න රට සන්තෝෂ කරන්න. NGO කාරෝ සන්තෝෂ කරන්න රට සන්තෝෂ කරන්න. රට සන්තෝෂ වෙන්න ඕන නම් බුදුහාමුදුරගේ ධර්මයේ තියෙන්න ඕන. රුවන්ලි මෑසයි අන්තිම ධාතු පරිනිර්වාණය වෙනකොට සිංහලයා ඉන්න ඕන. මේ කහා චීවරය තියෙන්න ඕන. මහා සංඝරත්නය ඉන්න ඕන. ඒක බලන්න. ඒක බලන්න මොකෝ. යාපනයෙන් එනවයි. නැගෙනහිරින් එනවයි. ඒක බලන්න සිංහලයා ඉන්න ඕන. මේක ඉතිහාසයේ තියෙන එක සිංහල බෞද්ධ රට. අනිත් ජාතීන්ට අපිත් එක්ක අත්වල බැඳගෙන යන්න පුළුවන් බුදුහාඳුරන්ගේ දේශනාව. යන්න පුළුවන්. අපි ඔය ඉස්සර කරන්න එන්න එපා. කකුල් මාට්ටු දාන්න එපා. එහෙම ආවොත් දුටු ගැමුණු ගත්ත කඩුව ගන්න වෙනවා මර්වින් සිල්වාට. එහෙම නැත්නම් අපේ රණවිරුව ගත්ත ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ඒ අයට එදා වගේ අපිත් එක්ක ඉන්න පුළුවන්. මේ ඥානසාර ආමුදුරුව සිරගත කිරීම තුල සියලුම දෙනා මේක ඉන්නවා අපේ බුදු ධර්මයට විරුද්ධව ඉන්න. සිංහල ජාතියට කල්කෝකාණ්ඩවන්න. ඒක නිසා මම ගෞරවයෙන් මහා සංඝරත්නයට දෙපාර්තල දස්කිරියේ මානායක ආමුදුරුව අපේ නායක ආමුදුරුවරු අපිට බොහොම සලකලා හොඳ ප්‍රචාරයක් දුන්නා. ඒ වගේ මෙතෙන්දි නැගිටේ නැතිනම් ආයි නැගිටින්න තරක් නැහැ. ඉතිහාසය ලියයි 1815 ලියපු දෙයට වැඩි අන්ත විදියට මේ අවුරුදු 2019 මේ රටේ මහා සංඝරත්නයට කරපු අවිනීත සහ වැරදි ක්‍රියාවලිය නිසා සිවුරට කරපු නිග්‍රහය නිසා මෙතනින් මේ රටේ අලුත් යුගයක් පටන් ගනී. ඕගොල්ලෝ ඕන දෙයක් අහන්න.